ඔගලන්ට පුළුවන් අපේ අලුත්ම වීඩියෝස් ලංකාවේ තියෙන සුන්දර තැන් දකින්න විඳින්න අපිත් එක්ක එකතු වෙන්න අපේ YouTube channel එකට subscribe කරන්න. Travel with Chatura. රොමල් මොනරෝද මොනරෝද පුසා කලෝ මෙර අමෙර අමෙර සාමාන්‍යයෙන් අලි පට්ටියක් බලා ගන්නවා කියන එක හරක් පට්ටියක් බලා ගන්නවා වගේ නෙමෙයි හරක් පට්ටි බලා ගන්න කට්ටිය ඕන තරම් දැකලා තියෙනවා. ඒත් අලි පට්ටියක් බලා ගන්නව දකින්න වෙන්නේ නැහෙනි. ඒකට මෙහෙන්න ඕන. මේ අයරට මේ හැම එකාගෙම නම් මතකයි. දැන් පන්තියේ ටීචර් මතකයිනේ මේ ළමයි ටික මෙහෙම 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 කියලා. 45 50ක් ටීචර් මතක තියා ගන්නවා වගේ. මේගොල්ලෝ මේ හැම එකේම අඳුර ගන්නවා. නම කි. ඒක විශේෂයි. හැබැයි එක වගේ ඉන්න අලි කොහොමද නම් දාලා අඳුර ගන්නෙ? ඒක වෙනම කතාවක්. එතකොට නම් දාගත්තේ මේ උකොටම. ඕ නැත්තම් මේ අඳුර ගන්න බෑනේ. දැන් ඔක්කොම කොහමද නමින් මතක තියාගන්නේ તો? ඕ දැන් අපිට අපි මේගොල්ලොත් එක්ක ඉඳලාම වගේ මේ ගොඩක් දුරට නම් මතකයි ඉතින්. දැන් මේගොල්ලෝ එන පැත්ත අනුව දාන නමත් වෙනස් වෙනවා. ඒගොල්ලෝ හදිසියත් උඩහින් ආවොත් පෙරුමාල්, රිද්මා, ගණේෂ්. එහෙම නම් දාන්න. දැන් මෙහෙන් ආවම සාමා අමර නාමල් යන අදී විදිහ තමයි නම් වෙනස් වෙන්නේ. ඒකත් විශේෂත්වයක් ඉතින්. දැන් මේගොල්ලන්ගේ අම්මලාගෙන් මේගොල්ලෝ මිදිලා හිටියට මේ රැහේ ඉන්න අවුරුදු 5ක් නැති පොඩි කට්ටිය. අවුරුදු 5ක් නැති කට්ටියත් මේගොල්ලන්ට ආරක්ෂාව දෙනවා පොඩි පැටවුන්. පොඩි පැටියෙකුට ලං වෙච්ච ගමන් ඒගොල්ල හැරිලා එනවා. අර කතාවක් තියෙනවනේ. පැටියෙක් හම්බුනාම රැහෙටම කිරියනවා කියලා. ඒ කතාව ඇත්ත. උතුන් හිසින් ඇන ඇන කුයි ලෙසිනේ කිරි බොණ්ඩයි. ඇතින්නේ දරුසෙනේ හස ගාල්කලේ මන්දයි. සාමාන්‍යයෙන් මාධ්‍යට මේ දේවල් මෙහෙම රෙකෝඩ් කරන්න මෙහෙම මේ කරන්න දෙන්නේ නැහැ. මේකට අවසරයක් නැහැ. මොකද අපිත් ආවේ මේ අලි ටික උගලන්ට පෙන්වන්න ඕන හින්දා. ඉතින් මොකද මේ සත්තු තමයි ආපහු කැලේට නිදහස් වෙන්නේ. ඒ වුණාටනේ පුංචි කාලේ අලිපටව හරි හුරතල්. අපි නෙමේ කවුරු ආවත් ළඟට එනවා. ඉතින් වෛද්‍යතුමා කියන්නේ මේ වැඩි අතපත ගන්න යන්න එපා. මේ සත්තු මේක තහනම්. ඔව් දැන් මේගොල්ලත් එක එක චරිත තියෙනවා. ඒ වගේම මේගොල්ලෝ කැලේ ඉඳලා එන කොට තිබිච්ච තත්න මේගොල්ලෝ චූටි පැටව්. ඇහිලා ලොකුඩා ලෙඩ වෙලා ගොඩ කාලයක් මිනිස්සුත් එක්ක හිටියගෙන අපිම සාත්තු කර කර හිටියා. දැන් මෙයා තාම බැඳීම තියෙන්නේ අපිත් එක්ක. මොකද මෙයාට කීිත දුන්නෙත් අපි සැලකුවෙත් අපි මේ ළඟදී තමයි රංචුට අඳුරලා දුන්නේ. ඒකින්ද මෙයා තාමත් මේ ටික දවසක් යනකොට මෙයා අපිට තියෙන බැඳීම අඩු වෙලා සත්තුන් පැත්තට යනවා. ඒකට තමයි අපි කරන්නේ. පුළුවන් තරම් උත්සාහ කරන්නේ මේගොල්ලත් එක්ක තියෙන ඇයි හොඳයි අඩු කරගන්න. අපි කරන එකම දේ තමයි මේගොල්ලන්ට කිරි ටිකක් දෙන එක සහ ලෙඩක් දුවක් හදනවා බෙහෙත් කරන එක. ඉතුරු ටික අලි අලිම බලාගෙන යන්නමකෝ. ඒක තමයි මේ පුනරුත්ථාපන ක්‍රියාවලිය සාර්ථකත්වයට හේතු වන ප්‍රධානම දේ. දැයිද කිරි වෙලාව හරි. වෙලාව ආයි වර්ලෝසු දාලා කියන්න ඕනේ නැහැ. ගාන්න දන්නව සත්තු ටික වෙලාවට කිරි හම් වෙනවා කියලා. එහෙනම් ඒ පැත්තට ඇදෙන්න. මෙයා නාමල්. කකුලකුත් නැහැනේ. ආබාධයට ලක් වෙලා ඉන්න. මන්දකට අහු වෙලා ඉන්න. ඉතින් මේ වගේ ගොඩක් අසරණ වෙච්ච අයත් මෙහෙ තමයි බලාගන්නේ. මේ වගේ තැනක් නැත්තම් ඉතින් තැනක් නැහැ.
දාන්න කියලා බලන්න. මේ ඇවිල්ලා රතු හාල්, ඒ කියන්නේ නිව්ඩ් හාල් නිව්ඩ් දන්නවද? සාමාන්‍ය පෝෂණයේ සෑහෙන තියෙන දෙයක් නේ. ඉතින් මේ කිරිත් එක්ක මේකත් කලවම් කළා තමයි මේ කිරි අහිමි සතුන්ට දෙන්නේ. ඉතින් ඇත්තට මව් කිරි අහිමි වෙච්ච මේ අලි පැටවු ටිකට ඒ විදිහට මේ රස්නෙට පෝෂක ගුණේ නියුක්ත වෙයි කිරි ටික දෙන්න. පැකට් 28ක් එක වේලකට යනවා. දැන් මේක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. ඇස් සතුරු සෙවණින් ඉන්න පිරිසට. මොකද එන අයගේ ආදායමෙන් මෙතනින් සෑහෙන වියදමක් දරලා මේ කිරි පිටි ටික සපය ගන්න මේ. සමහර කට්ටියට ඉතින් බටෙන් කිරි බොන එක තාම පුරු නෑ. සමහර කට්ටිය පුරුදු වෙන්නේ බාල්දි වලින්. බාල්දි කාරේ. වෛද්‍ය විජිත පෙරේරා මහත්මයා තමයි මේ ඇත්තතුරු සෙවණි අතුරු නිවාසේ ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරීවරයා. ඉතින් අපිට ගොඩක් ලොකු සහයෝගයක් ලැබුණා එතුමයි මේ කටයුතු කරන්න. මේ ඇත්තටම අපිට කියන්නකෝ මේ කොයි වගේ සාර්ථකත්වයක්ද මේ ගෙවිච්ච කාලේ ලැබලා තින්න ඔබතුමාලා මේ වසර 20කට ආසන්න කාලෙත්. ඔව් දැන් මේ ඇත්තතුරු සෙවණි කියන්නේ ලෝකේ ආසියාතික රටවල සඳහා පළවෙනි වරට බිහි කරපු කුණුත්ථාපන මධ්‍යස්ථානය. මේක ආරම්භ කරවේ ඩොක්ටර් නන්දනාතපත්තු මේ වාණිජ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ. මේක ප්‍රායෝගික නොවේ කියලා හිතපු දෙයක් මේක. නමුත් අද වෙනකොට ලෝකයේ තියෙන පුනරුත්ථාපන ව්‍යාපෘතිත් එක්ක මේක ලෝකයේ ඉහළම ස්ථානයේ රැජබෙන දැන් සාර්ථක ව්‍යාපෘතියක් කියලා ඔප්පු කරලා තියෙන වැඩසටහන. මේගොල්ලන් අපිට පෙන්වන්න අවසර නැති කට්ටිය. අර පෞගිය කාලේ විවිධ හේතු වලට මේ අර තියාගෙන හිල්ල ගෙවල් වල උසාවි අවසරය මත ඇවිල්ලා ඉන්න කට්ටිය මේ ඉන්නේ. තානම් අපි යනවා. Travel with Chatura. මම ජනමාධ්‍යවේදියෙක්. නේ. මම සංචාරකෙක්. මම ඇවිද යනවා. කන්දේ ලන්නේ මහ වනාන්තරේ. ගංගාවල් දිගේ. වෙරළවල් දිගේ. මට හම්බ වෙන විවිධ අය. මගේම අම්මලා තාත්තලා අක්කලා අයියලා. ලංගිල මල්ලිලා. දුවල පුතාලා. මේ විතරක් කිය. මේ හම්බ වෙන ඔක්කොම හරිම වෙනස්. ඒගොල්ලෝ hina වෙන විදිය, කතා කරන විදිය. ඒ විතරක්ම නෙමෙයි. ගතිසිරිත් ඇවතුම් පැවතුම් මේ හැම එකක්ම රටින් රටට, පළාතින් පළාතට, නගරින් නගරයට, ගමින් ගමට ඉතින් එන්න යන මාත් එක්ක. මේ මිනිස්සු ඇවිදින කාලේ